ඉතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අපේ නාලිකාව subscribe කර bell ලකුණ click කර. සුගතියක් ගැන කතා කරන්නේ ඇයි? සුගතියේ තමයි නිවන අවබෝධ කිරීම පිණිස ಗುಣධර්ම දියුණු කරන්න පුළුවන් භූමිය. සුගතිය. අපි කියමු නිරේ ඉපදිලා හිටියොත් නිරේ උපන් කෙනාට නිර්වාණය පිණිස ಗುಣධර්ම දියුණු කරන්න බෑ. තුන නිරේ ධර්ම අවබෝධයට භූමියක් නෙවෙයි. තිරිසන් ලෝකේ ධර්ම අවබෝධයට භූමියක් නෙවෙයි. പ്രേത ലോകേ ധർമാവബോധയുടെ ഭൂമിയക് നവേ. അസുര ലോകേ ധർമാവബോധയുടെ ഭൂമിയക് നവേ. ധർമാവബോധയുടെ ഭൂമിയ വെന്നേ മനുഷ്യ ലോകേ ദിവ്യ ലോകേ ബ്രഹ്മ ലോകേ. ഇതിന് ഏനിസാ ഈ സുഗതിയേ തമൈ ധർമാവബോധ കരണ്ട പുലുവാം ഭൂമിയ തിയെന്നേ. ಗುಣಧರ್ಮ ದಿವನು ಕರನ್ನ ಪುಲುವಂ ಪರಿಸರೇ ತಿಯೆನ್ನಿ ಏನಿಸಾ ತಮೈ ಸುಗತಿ ರಕವರಣೆ ಓನನ್ನಿ ಧರ್ಮಾವ ಬೋಧೇಟ ಉಪಕಾರ ಪಿನಿಸ ಇತಕುಟ ಈ ಉಪಕಾರ ಲಬಾಗೆನ ಸಿಯಲು ಕೆಲಿಸ್ ನಸ ಅಮಾಮಹ ನಿವನ ಕಾವಬೋಧ ಕರಗನ್ನವದ ಈ ಅಮಾಮಹ ನಿವನ ತಮೈ ಉತ್ತರೀತರ ಪ್ರಾಂತನಾವ. ඉතින් පින්වත්නි, මීට කලින් දේශනාවලදී කතා කළා ප්‍රායෝගිකම ප්‍රශ්නයක්. ඒ තමයි අපි කවුරුත් මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනකොට අසරණ වෙන්න හොඳ නෑ. සරණක් ලබාගෙන තියෙනවා නම් සරණක් ලබාගත්තේ නැති කෙනා මරණය ඉදිරියේ අසරණ වෙනවා. අපි කතා කළා අනාගාමි වෙලා හිටපු චිත්ත ගෘහපතිතුමා වටේත් බූමාටු දෙවරු රැස් වෙලා ආපහු මනුස ලෝකේ උපදින්න ආයාචනා කරපු බව. නමුත් අනාගාමි කෙනෙක් ඉහළට යන අයත් ඇදලා ගන්නවා පහළට. ඒ නිසා අපේත් පරම්පරාවල මරිච්ච ගොඩාක් අය නරක තැන්වල සිටින නිසා මරණයේදී මරිච්ච උන් ටිකිනව වට වෙනවා. ඒක මේ වගේ. ඔන්න මිනිස්සෙක් ගෑනු කෙනා එපා කියලා දාලා යනවා. නමුත් අර ගෑනු කෙනා අර මිනිස්යාට කැමති. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අර ගෑනු කෙනා කල්පනා කරනවා, කියනවා, ඔබට කවදා හරි මාව ඕන වෙයි. ඔබට කවදා හරි මාව ඕන වෙයි. එතකොට අර මිනිස්සයා ගිහිල්ලා වෙන දීගෙක හරි ගිහිල්ලා හොඳට කාලා බීලා ඉන්නකල් කී අර ගෑනු කෙනා එන්නෙත් නැහැ. මෙයා එයා ගැන බලන්නෙත් නැහැ. වයසට පලච්චි දෙවෙනි කසාදෙන් ගෑණි පැන්නුවා මේ මිනිස්සයා. පලයන්ඩ කියලා රස්සාවක් කරගන්නත් බෑ, කණ්ඩ බොණ්ඩත් නෑ, මොකක්වත් නැතුව අසරණ වෙලා අඟුපිලක ඉන්නකොට උඹ කවදා හරි උඹට මාව ඕන වෙයි කියලා කියපු පළවෙනි ගෑනු කෙනා ඉන්නවනේ. එයා එනවා. ඇවිල්ලා කියනවා, වරින් උඹ කාට බරක් වුණත් මට බරක් නෑ කියනවා. දැන් එල්ලෙනවද නැද්ද? දැන් එල්ලීගෙන එනවා. ඔය වගේ තමයි මරණය කියන්නේ අතිශයින් භයානක යුද්ධයක්. අනිවාර්යයෙන්ම පෙරදෙන යුද්ධයක්. ඒ යුද්ධයේදී සටන් කරනකොට මේ වේදනාව එක්ක, සිතිවිලි එක්ක සටන් කර 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 පපුව එහින් හිර වෙනවා, එහින් සිතිවිලි හිර වෙනවා. ඒක අස්සේ ඥාතියෙක් පෙනී ඉඳලා මන් ළඟට වරින් කියනකොට හිත පිහිටව ගන්නවා. ඇයි සැනසිල්ලක්නේ හොයන්නේ? අසූචි වලක ඉරෙන්ද යනකොට අහුවෙච්ච එක එල්ලෙනවද නැද්ද?
සැඩ පහරක ගහගෙන යනකොට පිදුරු ගහක් හරි ඉල්ලෙනවද නැද්ද? මරණය කියන්නේ එහෙම එකක්. ওই විදිහට මිනිස්සු ගොඩාක් මැරිලා නරක ලෝකවල යනවා. ඊළඟට අපි කතා කළා සිතින් කයින් වචනෙන් කරපු කර්ම අවසාන කාලේ ගෙදරක හෙවණැල්ලෙන් ගිය මිදුලි ඉඳගෙන ඉන්න කෙනා වැහිලා යනවා වගේ, අවසාන කාලේ වැහිලා යන චිත්‍රපටිය වගේ මැවි පේන්න පටන් ගන්නවා කියලා. එතකොට ඔය හැම විදිහකටම බලනකොට ලේසි නෑ මරණය. තව සිද්ධියක් කියන්නම්. එක්තරා ප්‍රදේශයක මීට මේ මාසයකට හමාරකට කලින් ආච්චි අම්ම කෙනෙක් ඇල ළඟින් යද්දි මූණ හොදාගත්තා. ඇලට පාත් වෙලා බාට දාලා හිටපු ආච්චි අම්ම කකුල් දෙකත් හොදාගත්තා. එක බාටයක් අර වතුරට ඇලට මේ වතුරට ගහගෙන ගියා. අනේ මගේ සපත්තුව කියලා පාත් වුණා. ඇලට වැටුණා, මැරුණා. දැන් පොඩි දුවගේ ඇඟට ආවේශ වෙනවා. මගේ සපත්තුව දියන් කියලා. මතකද දවසක් මේ ස්ථානයේදීම ධර්ම දේශනාවට මතක් කළා. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ඊටත් වැඩි අමාරුවෙන් මනුස්ස ජීවිතයක් ලබා ගන්නේ. එච්චර දුර්ලභ මනුස්ස ජීවිතය සොච්චන් සපත්තුවකට පෙරේතෙක් වුණා නේ. ධර්මයට එකඟයි. තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, ශෝක පරිදිව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඒ මොහොතේ පටිච්ච සම්පාදි හැදිනවා කියන්නේ ඒකට. ආසාව පිහිටියේ සපත්වේ, බන්ධනීය පිහිටියේ සපත්වේ, කර්ම සකස් වුණේ සපත්වේ. ඇයි බැඳිච්ච තැනනේ චේතනාව පහළ වෙන්නේ? ඊට අනුව ඉපදුනානේ. ඉපදුනාම් කියලා කියන්නේ සපත්තු ආසේ උපදින එකද නෙවෙයි. සපත්තුව කරන කොටගෙන උපදිනවා. දැන් අපි දැන් ওই සොච්චන් සපත්තුවක් නේ. ඒ වගේද ටෙලිෆෝන් එක? ෆෝන් එක නැතුවම ඉන්න බෑනේ. එතකොට ෆෝන් එකට ආසාවෙන් මැරිලා උපදිනවා කියන්නේ ෆෝන් එක ආස්සේ උපදින්නේ නෑ. ඒක මුල් කරගෙන ප්‍රීතික් වෙනවා. එක්ක අසුරික් වෙනවා. එතකොට කොහොමද දෙයියනේ මේ වගේ ගැලවෙන්නේ? බැඳෙන විදිහට, උපදින විදිහට. එක එක්කෙනාගේ හිතවල කොච්චර තියෙනවද බන්ධන අතහැර ගන්න බැරුව? උපමාවට ගන්න සපත්වේ උපමාව වෙච්ච සිද්ධියක්. සපත්වට ආසාවෙන් මැරිලා ගිහිල්ලා ප්‍රීතික් වුණානේ. දැන් සපත්තු ඉල්ලනවා බාට දෙකක් දියන් කියලා. ඕල ඒක ගන්න. දැන් ඕලාරිකව සපත්තු ගන්න බෑ. ඉතින් දානයක් දීලා පින් අනුමෝදන් කරන්න ඕන. එතකොට ඇයට සපත්තුවක් ලැබි. ඒ ජීවිතේ ප්‍රේතයිනේ. සමාල්ලාට දැන් ඇල දිගේ උඩහාට පල්ලහාට හක්වලං කර කර ඇති කොමගේ සපත්තුව? පාරයිනේ මිනිස්සු සපත්තු බාට ගලවලා ඇලට නාන්ට යනකොට අර බාට එකක් ගානේ අර ප්‍රීතිය බල බලා යනවා ඇති. මගේද කියලා.
ඊට පස්සේ ඔනෝ ඇලේ පහල කොහේ හරි ගිහිලා ආච්චි අම්ම කෙනෙක් ඉතින් නනා ඉතින් අර සපත්තු අහු වෙලා අපේ ගෙදර මේසෙත් මේ අඩ අඩි තියෙන්නේ ඕකට හොඳයි මේක මේ මේ යටට තියන්න කියලා සපත්තු ඇරන් ගිහිල්ලා කෑල්ලක් කපලා මේ මේසේ කකුලට තිබ්බ කියන්නකෝ අහගෙන ප්‍රීතික් ගිනලා ගහගත්ත කක් නේද ඔය වගේ කොච්චර නම් සිද්ධිය ඇතිද කොච්චර නම් සිද්ධිය ඇතිද මේ හැම තැනකම තියෙන්නේ මරණේ ඉදිරියේ අසරණ වෙලා මරණේ ඉදිරියේ අසරණ වෙලා මම එක්තරා ආරණ්‍යයකට ගියා ළඟදී ඊට පස්සේ ඒ ආරණ්‍ය හදපු මුදලිතුමාගේ ලොකුවට ෆොටෝ එක තියෙනවා මුදලිතුමා ආරණ්‍ය හදපු අවුරුද්ද දාලා තියෙනවා එදා ඉඳලා අද දක්වා ආරණ්‍ය හාමුදුරුවරු 400ක් විතර ඉඳලා තියෙනවා ඉන් හාමුදුරුවරු 320කටම උපස්ථාන කළා තියෙනවා අර උපාසක මහත්තයා මුදලිතුමා කරත්ත පිටින් තමයි ගෙදර ඉඳලා දාන ගිනල්ලා සංඝයාට දන් දෙන්නේ ඊට පස්සේ හොඳගේ ප්‍රාර්ථනාව තමයි සතර වර්ගෙම නිවන් දකින්න ඕන කියලා මුදලිතුමා මැරුණා ඒ ආරාමෙම ඉපදුණා යකෙක් කියලා ඉතින් මොකද උනේ ආරාම පූජාව මහත්ඵලයි මහනිසංසයි මෙතනින් ඒ තරම් පිනක් ආපහු නැහැ කියලා කියනවනේ එහෙමනේ බුද්ධ දේශනාව තියෙන්නේ එතන මොකද ඒ උනේ දුන්නාට මගේ කියලා අල්ලගෙන හිටියා තෘෂ්ණාව පිහිටියේ පූජා කරපු ඉඩමේ මමයි මේක කරන්න ඕන කියලා තෘෂ්ණාව පිහිටියා උපාදානයේ පිහිටියා බැඳුනා කර්ම සකස් වුණා එතනම ඉපදුනා ඉතින් ආරාමේ පූජා කරපු පිනත් සංඝයාට උපස්ථාන කරපු පිනත් විපාක දෙන්නේ මේක ගෙවුනට පස්සේ ඔය වගේ නැද්ද උපාසක අම්මලත් පන්සලට මොකක් හරි සිඹුවක් හරි පූජා කරලා ඕක දිහාටම උකුසු ඇස්ස දාගෙන නැද්ද මොකක් වුණාද පූජා කරපු දෙයට මොකද උනේ කියලා දැන් උන් රුවන්වැලි මහසෑයට කිරිහාර පූජා කරනවා පූජා කළා ඉඳගෙන වඳිනකොට ඔහින් වඳුරෙක්වත් ඇවිල්ලා පාත්‍රය අරන් යනවා එතකොට හදවත සලිත වෙලා හිත දුකින් බර වෙන්නේ ඒ පූජා කරලා නැති නිසා අල්ලාගෙන සිටින්නේ ඒ නිසායි එහෙම වෙන්නේ පින්වත්නි ඒ බන්ධනේ අල්ලාගත් එක ඒ තෘෂ්ණාව තමන්ට උපතක් හදලා දෙනවා ওই විදියට නම් කෙලවරක් නැතුව කතා තියෙනවා ආසාවෙන් තෘෂ්ණාවෙන් මැරිලා ගිහිල්ලා ඒ වගේම උපදිනේවා මේ හැම කාරණාවකින්ම කියවෙන්නේ මරණයේ ඉදිරියේ අසරණ වෙනවා මේ ලෝක සත්වයා. අපි මේ බුද්ධ වචනයෙන් බලමු මොකද්ද මේ සිද්ධිය තවත් පැතිකඩක්. මේ හැම දෙයක්ම පින්වත්නි මේ කියලා දෙන සූත්‍ර දේශනා ප්‍රායෝගිකවමයි. අනිවාර්යෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. අද යුගයේ හැටියට මාර්ගඵල ලබන්න යම් කෙනෙකුට අමාරු වෙන්න පුළුවන්. පටිච්ච සම්පාදේ පංච උපාස්කන්ධේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ජීවිතය අවබෝධ කරගන්න අමාරු වෙන්න පුළුවන්. මේ මොනවා වුණත් මේ කියන සිද්ධි ටිකට මුහුණ දෙන්න නම් සිද්ධ වෙනවා. මරණේ ඉදිරියේ කාටත්. ඉතින් මේ දේශනාවේ නම ဒုတိය අනාථපිණ්ඩික සූත්‍රය. මේ දේශනාවේ නම ဒုတိය අනාථපිණ්ඩික සූත්‍රය අනාථපිණ්ඩික සිටුමාට වදාළ දෙවිනි සූත්‍රය
අනාථ පින්ඩික සිටුතුමා ගැන ඔබ අහලා තියෙනවා. ඔහු සුදත්ත. සුදත්ත සිටුතුමා රජගහනුවරට යද්දී රජගහනුවර සිටුතුමා භාග්‍යතුන් වහන්සේට දානෙට සූදානම් වෙනවා. සිටුතුමා යහුවා මේ මොකද්ද මේ ආවාහ විවාහයක්ද? අනේම එකක් නේ, අපි තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ දානෙට වඩිනවා. බුද්ධ කියන වචනේ අහපු ගමන් මේ ගෞතම බුද්ධ ශාසනයේ අග්‍රදායකයාවෙන්ට පින් තියෙන ඒ සිටුතුමාගේ ශාරීරී රෝමෝද්ගමනේ වුණා. අර වචනේ අහපු ගමන් ඊට පස්සේ ඇහුවා බුද්ධෝසි වදේසි බුදුරජාණන් වහන්සේ කියලා කිව්වේ. ඔව් බුදුරජාණන් වහන්සේ කිව්වා. ආයෙත් රෝමෝද්ගමනේ වුණා. මේ විදිහට තුන් වතාවක් ඇහුවා. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉන්නවා කිව්වා. මම දැන් යන්න ඕන කෙනෙකුට රජගහනුවර සිටුතුමා කිව්වා දැන් කාලෙ නෙවෙයි හිට උදේට යන්න. බුදුරජාණන් වහන්සේ කියලා හිත හිතා ඉඳලා රෑ රාත්‍රිය දවල් වගේ පේන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දවල් වගේ කියලා හිතලා ඒ වනයේ කරා සිටුතුමා ගියා. යනකොට මේ යන්නේ රෑ. බුද්ධානුස්සතියෙන් උපන් ආලෝකයේ තියෙන හිතේ. ඉතින් ඒ වෙලාවේ සෝනක් මැදින් යනකොට සෝනී විප්‍රකාර දැකලා හිතට බයක් ආවා. එතකොට හිත ගැස්සුණා ආය අඳුර. ඒ වෙලාවේ සීවක කියන දිව්‍ය රාජ්‍ය ආකාශයේ ඉඳලා සුදත්ත සිටුතුමාට කියන ගාතාවක්. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ සීවක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මඟපල් ලැබූ කෙනෙක් වෙන්න ඕන කියනවා. සතං හත්ති සතං අස්සා, අස්වයෝ 100ක්, ඊළඟට ඇත්තු 100ක්, ඊළඟට සතං අස්ස තරීරතා, වුෂඹයෝ ශ්‍රේෂ්ඨ වුෂඹයෝ 100ක් දැන් කෙනෙකුට දෙනවා. සතං කන්‍යා සහස්සානි, කන්‍යාවයෝ 1000ක් දෙනවා. ආමුත්ත මණි කුණ්ඩලා, සියලු ආභරණ වලින් සරසලා. ආන ඒකස්ස පද වීති හාරස්ස, බුදු කෙනෙක් බලන්ට යනකොට තියෙන එක පියවරකින් කලන් නාගති සෝලසින් 16න් එකක් තරම්වත් ඒවනම් වටින්නේ නැහැ. දැන් නිකමට හිතෙන් හිතලා බලන්න. ඇත්තු 100කගේ වටිනාකම කොහොමද කියලා ලංකාවේ ඇත්තු 100ක් ඉන්නවද දන්නේ නැහැ. ඒ වගේම අශ්වයෝ 100ක්, ශ්‍රේෂ්ඨ උසඹයෝ 100ක්, ඊළඟට කන්‍යාවියෝ 100ක් සියලු රන් ආභරණ වලින් සරසලා දෙනවා. ඒක 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ. බුදු කෙනෙක් බලන්ට යන පියවර තරම් ස්වර්ණමාලි සෑය වඳින්ට යන එක, ජම්බුද්දීපේ වඳින්ට යන එක, ඒ ඔක්කොම බුදු කෙනෙක් බලන්ට තියෙන පියවර. ඒ පියවරක කොච්චර වටිනාකමද? නමුත් තේරෙන්නේ නැහැ අපිට. ඊට පස්සේ ඒකෙන් ආයෙ ශ්‍රද්ධාව ඇති වුණා. ආපහු ගියා. ඔය විදිහට තුන් වතාවක් සිටුතුමාට ওই සිද්ධිය වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දා උදේම වනේ එළියේම වැඩ ඉන්නවා. තුටුගමම සුදත්ත මෙහි ඉන්න කිව්වා. කවදාවත් දැකලා නැති බුදුරජාණන් වහන්සේ තමන්ගේ නම කියලා කතා කරපු ගමම්ම හඬාගෙන ඇවිල්ලා සිරිපා කමල් ළඟ වැඳ වැටුණා. එදා වදාළ ධර්මය අහලා තමයි සුදත්ත සිටුතුමා සෝතාපන්න වුණේ. ඊට පස්සේ තමන්ගේ සැවැත් නුවරට වඩම්මගෙන රං කහවණු අතුරලා දිවුරං විහෙර හදලා බුදුරජාණන් වහන්සේ වඩා ඉඳිව්වා. සිව්පසෙන් උපස්ථාන කළා.
ඒ අනාථ පින්ඩික සිටුතුමා නිතර නිතර අවසාන කාලේ ලෙඩ වුණා. දවසක් හොඳටම ලෙඩ වෙලා ඉන්නකොට දැන් මෙතන මේකේ පළවෙනි අනාථ පින්ඩික සූත්‍රයේ තියෙන්නේ පඨම අනාථ පින්ඩික සූත්‍රයේ. දැන් මේ අපි අද දේශනා කරන්න ද්විතීයි අනාථ පින්ඩික සූත්‍රයේනේ. ඒ පළ අනිත් සූත්‍රයේ තියෙන්නේ ලෙඩ වෙලා. දැන් මිනිස්සු හිතන්නේ පින් කරන අය ලෙඩ වෙන්න ඕනේ නැහැ කියලානේ. මෙච්චර පින් කරන මෙච්චර සිල් ගන්න අපි ඇයි ලෙඩ වෙන්නේ කියලානේ. අනේ පිඩු සිටුතුමත් ලෙඩ වුණා. අනේ පිඩු සිටුතුමා මේ තමන්ගේ වැඩකාර ළමයෙකුට කිව්වා, කොල්ල උඹ පල්ලයන් වෙහෙරට භාග්‍යතුන් වහන්සේ වන්දනා කරපන්, සිරසින් වන්දනා කරලා මගේ නමින් ඊළඟට උඹ පල්ලයන් සාරිපුත්තයන් වහන්සේ ළඟට ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේත් වැඳලා අනේ පිඩු සිටුතුමා ගොඩාක් ලෙඩ වෙලා ඔබ වහන්සේ වැඩියත් හොඳයි කියලා මතක් කරන්න කිව්වා. ඉතින් ඒ කොල්ල එක මතක් කළා. සාරිපුත්තයන් වහන්සේ වැඩියා. ඉවසන්න පුළුවන්ද සිටුතුමනි? අනේ වේදනාව ඉවසා ගන්න අමාරුයි. ඉතින් සිටුතුමනි ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ. අශ්‍රුතවත් ප්‍රතඥයා මැරිලා ගිහිල්ලා නිරේ උපදිනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව නැති නිසා ඒ නිරේ උපදින අසද්ධාව ඔබට නැහැ. ධර්මයේ තියෙන අසද්ධාව නිසා පැහැදීම නැති නිසා නිරේ උපදිනවා නම් අශ්‍රුතවත් ප්‍රතඥයා ඔබට ඒක නැහැ. ඔබ ඒක හිතන්ඩ ඔබගේ වේදනාව අඩු වෙලා යයි කිව්වා. ඔබ හිතන්ඩ සංඝයා ගැන අපැහැදීමෙන් මැරිලා ගිහිල්ලා නිරේ උපදිනවා නම් කෙනෙක් සතර අපායි, එවැනි අසද්ධාවක් ඔබට නැහැ. එහෙම හිතන්න එහෙම හිතනකොට වේදනාව නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. ඊළඟට යම්කිසි කෙනෙක් නිරේ උපදින්නේ මිත්‍යා දෘෂ්ටි නිසා නම් නිරේ උපදින්න හේතු වෙන මිත්‍යා දෘෂ්ටියක් ඔබට නැහැ. යම්කිසි කෙනෙක් නිරේ උපදින්නේ මිත්‍යා සතිය නිසා නම් නිරේ උපදින මිත්‍යා සතියක් ඔබට නැහැ. තමන් ගැන ඒ විදිහට දකිනකොට වේදනාව අඩු වෙලා යනවා කියලා. ඒකනේ පින්වත්නි අර බොජ්ජංග ධර්ම ගැන එහෙම කියනකොට ලෙඩ නැති වෙන්නේ. ඒ බොජ්ජංගේ උත්තමයෝ වඩපු ඒවා. ඒ වඩපු බොජ්ජංග සිහි කරනකොට වේදනාව නැති වෙලා යනවා. තමා තුල තියෙන ಗುಣ, තමා පුරුදු කරගත්ත සාසනික ಗುಣධර්මයන් ලෙඩ දුක් හැදිච්ච වෙලාවේ සිහි කර කර ඉන්නකොට ලෙඩේ සනීප වෙනවා කියලා මේ කියන්නේ. ගොඩාක් මිනිසුන්ගේ ලෙඩ සනීප වෙන්නේ නැත්තේ ලෙඩක් හැදිච්ච ගමම්ම කරපු කුසල් වඩපු ಗುಣධර්ම නෙවෙයි සිහි කරන්නේ. අනේ මම මැරෙයිදෝ, මම මැරුණාට පස්සේ මුන්ට මොකක් වෙයිදෝ, මේ ලෙඩ ඉවරයක් නැද්දෝ, හොඳ දොස්තර කෙනෙක් නැද්දෝ, ඕවම කල්පනා කර කර ඉන්නකොට ලෙඩේම වැඩි වෙවි යනවා. ඊර්ව සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, සිටුතුමනි ඔබ කල්පනා කරන්ට නිරේ උපදීන්නේ යම්කිසි කෙනෙක් මිත්‍යා කම්මන්ත නිසා නම් ඒ මිත්‍යා කර්මාන්තේ ඔබට නැහැ. තමාගෙන තියෙන සම්මා කම්මන්ත සිහි කරනකොට වේදනාව අඩු වෙනවා කියලා. යම්කිසි කෙනෙක් සතර අපායේ උපදින මිත්‍යා වායාමයක් තියෙනවා නම් ඒක ඔබට නැහැ. තමාගෙනම සිහි කරන්න කිව්වා. යම්කිසි කෙනෙක් සතර අපායේ උපදින්නේ නිරේ උපදින්නේ මිත්‍යා සතිය මුල් කරගෙන නම් මිත්‍යා සමාධිය මුල් කරගෙන නම් ඒක ඔබට නැහැ. මිත්‍යා විමුක්තිය මුල් කරගෙන සතර අපාය උපදිනවා. මිත්‍යා ඥානය මුල් කරගෙන සතර අපාය උපදිනවා. ඒවා ඔබට නැහැ. තමා තුල තියෙන ගුණේම සිහි කරන්න කිව්වා. ඊට පස්සේ එහෙම සිහි කරපු දේශනාව කරනකොටම
අර සිටුතුමා සනීප වුණා. සිටුතුමා නැගිටලා සාදුකාර දීලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිරිපා කමල වැඳලා සිටුතුමාට වළඳන්න තිබ්බ ආහාරය දා රන් තැටි සාරිපුත්ත මහරහතන් වහන්සේට භාගයයි, පිටිපස්සෙන් වැඩියෙන් අපේ ආනන්දයන් වහන්සේට භාගයයි පූජා කරලා දානි පූජා කළා. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුමෝදනා ගාථා වදාලා මේ විදිහට ගාථා. යස්ස සද්ධාන් තථාගතේ අචලා සුප්පතිට්ඨිතා සීලංච යස්ස කල්යාණං අරිය කන්තම් පසංසිතං. සද්ධාවත් යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ ගැන සෙලවෙන්නේ නැතුව හොඳට පිහිටපු. සීලේකුත් තියෙනවා නම් ඒ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කළ. සංඝේ ප්‍රසාදේ යස්සත්තේ උජුභූතංච දස්සන. සංඝයා ගැනත් පැහැදිලා නම් දර්ශනයත් ඍජු වෙලා නම් අදලිද්දෝති තං ආවෝ ඔහුගේ ජීවිතේ දුප්පත් නැහැ. අමෝගන් තස්ස ජීවිතං ඔහුගේ ජීවිතයේ හිස් නැහැ. තස්මා සද්ධංච සීලංච. එනිසා සද්ධාවත් සීලයත් පසාදං ධම්ම දස්සනං ප්‍රසාද ධර්ම දර්ශනයත් චතුරාර්ය සත්‍ය අවබෝධයත් අනුයුංජේත මේධාවි යෙදී වාසය කරන පණ්ඩිතයා සරම් බුද්ධාන සාසනන්ති බුදුරජාණන් වහන්සේගේ ශාසනය සීකරමින් වාසය කරනවා කියලා. ඉතින් ඔය කතාව ඉවර වෙලා දවල් කාලේ දෙවුරන් ඉරිටිනුට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ආනන්ද මේ දවල් කාලේ දවල් වෙනකල් කොහෙද වැඩියේ? ස්වාමීනි, අනේ පිඩුසිටිතුමාගේ නිවසේ මෙහෙම සිද්ධියක් වුණා. මෙහෙම ලෙඩ වෙලා හිටියා, ගොඩාක් ලෙඩ වෙලා. නමුත් සාරිපුත්තයන් වහන්සේ මේ කරුණු 10 විස්තර කරනකොට සිටුතුමා සුවපත් වුණානේ කිව්වා. ආනන්ද, අපේ සාරිපුත්ත මහා ප්‍රඥාවන්තයි. සාරිපුත්තයන්ට පුළුවන් සෝතාපට්ටි අංග 4 කාරණා 10කින් විග්‍රහ කළා බෙදලා විස්තර කරන්න පුළුවන් කිව්වා. ඒක තමයි ඔය කලේ කිව්වා. ඉතින් ආය දවසක් අනේ පිට සිටුතුමා ලෙඩ වෙලා. තේනකෝ පන සමයේන අනාථ පින්ඩිකෝ ගහපති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ය ගිලානෝ. ගොඩාක් ලෙඩ වෙලා. අතකෝ අනාථ පින්ඩිකෝ ගහපති අඤ්ඤතරම් පුරිසං ආමන්තේසි. එක්තරා පුරුෂයෙකුට කතා කළා. ඒ හිතුවන් අම්බෝ පුරුෂේ මෙහි එන්න. ඒනායස්මා ආනන්දෝ තේනුපසංකම. අපේ ආයස්මත් ආනන්දයන් වහන්සේ ළඟට යන්ට. උපසංකමිත්වා මම වචනේන ආයස්මතෝ ආනන්දස්ස පාදේ සිරසා වන්ද. මගේ වචනෙන් සිරසින් වඳින්ද. අද ඔහොම ලෙඩු ඉන්නවද? ලෙඩ වෙලා අමාරුවෙන් ඉන්නකොට තව කෙනෙක් පිටත් කරනවා තමන් වෙනුවෙන් සංඝයා වඳින්න. අද එහෙමයි ඉන්නවද? ලෙඩ වෙලා ලෙඩ ඇඳෙද්දී පුතේ මෙහිවරෙන් මට දැන් ජයසිරිමා බෝහාම්දුරෝ රුවන්වැලි මහසයි වැඳ ගන්නට අමාරුයි, උඹ මං වෙනුවෙන් ඵලයක්. පැඳල් මේ ගිහිල්ලා නුඹේ අම්මා එහෙම නැත්නම් තාත්තා ජයසිරි මහ බෝධින් වහන්සේ වඳිනවා කියලා වැඳපන්. රුවන්වැලි මහසෑය වැඳපන් මගේ නමින් කියලා. ඔහොම කියන ලෙඩ ඇඳේ ඉන්න ලෙඩු ඉන්නවද? අද ලෙඩ ඇඳේ ඉන්න ලෙඩු ලොකු දුව ආවේ නෑ. මොකද දන්නේ නෑනේ, පොඩි එකෙක් ඇවිල්ලා ගියා ගියාම ආයේ නෑ. ඕන්න මතක් වෙන්නේවා. මෝහක්ඛයෝ